ඉරානි අප්‍රේල් 13 වන දින ඊශ්‍රායලයට එල්ලකළ මිසයිල් ඩ්‍රෝන් ප්‍රහාරය දවන්ත ප්‍රහාරයක් බවට පත් විය. ප්‍රහාරය සලසුම් කර තිබුණේ සාර්ථක වීමට මිස අසාර්ථක වීමට නොවේ. ඔබ දන්නවද ඉරානි මෙම ප්‍රහාර මාලාව ඊශ්‍රායලය වෙත දියත් කරනු ලැබුවේ රුසියාව ආදර්ශයට ගනිමින්. නමුත් ඔබ දන්නවා යුක්‍රේන් නෙමෙයි නොව ඊශ්‍රායල කියලා කියන්නේ හමුදා ශක්තිය අතින් මෙම තාක්ෂණ අතින් ගොඩක් ඉදිරියෙන් සිටින රටක්. යුක්‍රේන් හා සසඳන විට එවැනි ප්‍රහාර වලින් ආරක්ෂා වීමට ඊශ්‍රායලට ඇති දවන්ත වාසි ඉරාන බලධාරීන් අවතක්සේරු කරන නිසා ප්‍රහාරය සම්පූර්ණ පහේ නිෂ්ඵල විය. නමුත් ඉරානයේ පසුබසින්නේ නැත. ඉරානයේ මෙම ප්‍රහාරයෙන් පසුව පාඩම් රසක් ඉගෙන ගන්නවා වගේම යුක්‍රේනයට රෙහිව නැවත නැවත රුසියානු හමුදාව කලක් මෙන් කාලයාගේ අවෑමෙන් ඊශ්‍රායල් ආරක්ෂක වළල මිද හෙලීමට ඔවුන්ගේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට ඉරානයේ කටයුතු කරනු ඇත. මෙම ප්‍රහාරයේ දළ වශයෙන් ඩ්‍රෝන් 170ක්, ක්‍රූස් මිසයිල් 30ක් සහ බැලිස්ටික් මිසයිල් 120කින් සමන්විත විය. ඉරාන හමුදාව බැලිස්ටික් මිසයිල් වෙඩි තැබීමට පෙර ඩ්‍රෝන් යාන දියත් කරනු ලැබුවේ ක්‍රූස් මිසයිල් සහ ඩ්‍රෝන් යාන සමාන වේලාවකදී ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක කවුළුව වෙත පැමිණියේ අපේක්ෂාවෙන් විය හැකි. රුසියාවද යුක්‍රේනයේ වෙත ප්‍රහාරය එලකිරීමේදී මෙම ක්‍රමය නැවත නැවත භාවිත කොට ඇත. එවැනි ප්‍රහාරයක පරමාර්ථය වන්නේ වෙඩි තැබීමට වඩා දුෂ්කර බැලිස්ටික් මිසයිල් වලට තම ඉලක්කය වෙත ළඟා වීමට ඉඩ සැලසීම සඳහා ක්‍රූස් මිසයිල් සහ ඩ්‍රෝන් යාන මගින් ගුවන් ආරක්ෂක පද්ධතියේ අවධානය වෙනත කර යොමු කරවීමයි. ක්‍රූස් මිසයිල් සහ ඩ්‍රෝන් යාන තම ඉලක්ක වෙත පහර දින වෙත ඉරාන වෙසෙන් බොහෝ දුරට බලාපොරොත්තු වූ නමුත් ඉරානිය බොහෝ දුරට විශ්වාස කරන්නට ඇත්තේ බැලිස්ටික් මිසයිල් වලින් ඇති කරන හානියයි. ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක වළල්ල වෙත එල්ලකළ බැලිස්ටික් මිසයිල් 120න් ඊශ්‍රායල් හමුදා කඳු ප්‍රදේශයට පැමිණියේ ඉරානයේ වෙඩි තැබූ මිසයිල් ප්‍රහාර කිහිපයක් පමණයි. ඉරානය ඊශ්‍රායල්ට එල්ල කළක් මින් රුසියානුවන් යුක්‍රේනයට එරෙහිව එක් ප්‍රහාරයකින් එතරම් විශාල බැලිස්ටික් මිසයිල් ප්‍රමාණයක් වෙඩි තබා නැත. යුක්‍රේනයේ නිතරම රුසියානු ක්‍රූස් මිසයිල් සහ ඩ්‍රෝන් යානා වලින් 75%ක වැඩි ප්‍රමාණයක් අවහිර කරයි. නමුත් එම බාධා කිරීම බොහොමයක් සිදුවන්නේ බැලිස්ටික් මිසයිල් ආරක්ෂණයෙන්ද සමන්විත ගුවන් ආරක්ෂක කවය තුළ. මේ අනුව ඉරාන ජාතිකින් බලාපොරොත්තු වූයේ අඩුම තරමින් ඔවුන්ගේ ඩ්‍රෝන් යාන සහ ක්‍රූස් මිසයිල් හේතුවෙන් ඊශ්‍රායලය වෙත පැමිණෙන බැලිස්ටික් මිසයිල් ඉලක්ක කිරීමට IDF හමුදාවට නොහැකි වුණ බවයි. ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂක පද්ධතියට යුක්‍රේන ගුවන් ආරක්ෂාවට වඩා පැහැදිලි වාසි ගණනාවක් ඇත. නමුත් එම සමහර වාසිවල විස්තර ඉරාන ප්‍රහාර සැලසුම්කරුවන් නොදැන සිටියා වෙන්නටත් පුළුවන්. ඊශ්‍රායල් ආරක්ෂක හමුදා සහ ඊශ්‍රායලි මිත්‍ර පාර්ශ්විකයන් සතුව යුක්‍රේනයට වඩා විශාල සහ ශක්තිමත් මිසයිල් නාශක එවැගේම ගුවන් ආරක්ෂක පද්ධති සහ අන්තර්ග්‍රාහක තොග ඇත. විශේෂයෙන්ම යුක්‍රේනය නව එක්සත් ජනපද මිලිටරි ආධාර බලාපොරොත්තු සිටින අතර වාරියේ එහි අන්තර්ග්‍රාහක සැපයුම් තොග අවසන් කරගෙන ඇත. ඉරානින් සිය දේශීම වෙන් කරන දළ වශයෙන් කිලෝමීටර් දහසක පමණ දුරකින් ඊශ්‍රායල වෙඩිපෙති ලබ ලබයි. ඉතින් මේ කිලෝමීටර් දහසක දුර ඊශ්‍රායල භාවිත කරනවා ඔවුන් වෙත පැමිණෙන මිසයිල් තරජන විනාශ කිරීමට. නමුත් යුක්‍රේනයේ වෙත මෙම වාසි කිසිවක් නොමැත. ඒ වගේම තවමත් හයිපර්සොනික් මිසයිල් සඳහා ඉරානයේ වෙත ප්‍රවේශය ද නොමැත. රුසියානු ඩ්‍රෝන් යාන සහ ක්‍රූස් මිසයිල් බිම හෙළීමට යුක්‍රේනයේ වෙත ගුවන් යානා භාවිත කිරීමට නොහැකි වී ඇති අතර යුක්‍රේන ජනාධිපති වලඩිමීර් සෙලෙන්ස්කි මෑතකදී කියා සිටියේ කියෙව්ට මෙම ගිම්හානියේදී එම භූමි කවන් සඳහා යුක්‍රේනය F-16 ප්‍රහාරක ගුවන් යාන භාවිත කරනු ඇති බවයි. ඩ්‍රෝන් සහ ක්‍රූස් මිසයිල් යන දෙකම සටන් ගුවන් යාන මගින් බිම හෙළිය හැකි බව බොහෝ කලක සිට දන්නා නමුත් යුක්‍රේන ගුවන් හමුදාව ඩ්‍රෝන් යාන සහ ක්‍රූස් මිසයිල් ප්‍රහාර මැඩ පැවැත්වීමට ගස් සාමූහික උත්සාහයන් මෙතෙක් කිසිවෙකුත් දැක නොමැත. මෙහිදීත් ඉරාන ජාතිකයින් ඊශ්‍රායල ගැන සිතුවේ රුසියාව යුක්‍රේන ගැන සිතන ආකාරයටමයි. අසාර්ථක වූ අප්‍රේල් 13 ප්‍රහාරයෙන් ඉරානය අමතර පාඩම් ඉගෙන ගනු ඇති අතර අනාගතයේදී වඩා සාර්ථක ප්‍රහාර දියත් කිරීමට එය ප්‍රයෝජනයට ගත හැකි. මෙම ප්‍රහාරයෙන් ඉරානය උගහා ගන්නා පාඩම් අනාගතයේදී වඩාත් සාර්ථක ප්‍රහාර සැලසුම් කිරීමටද ඉඩ සලසයි. ඊශ්‍රායල් ගුවන් ආරක්ෂක පද්ධතියේ සාපේක්ෂ ශක්තියින් සහ දුර්වලතා හඳුනා ගැනීමට මෙම ප්‍රහාර ඉරානයට වඩාත් උපකාරී විය. ඉරානයද මෙම ප්‍රහාරයෙන් උගත් පාඩම් රුසියාව සමග බෙදා ගනු ඇත. එවැගේම එක්සත් ජනපදයේ සහ නේටෝව සපයන ගුවන් ආරක්ෂක පද්ධතිය පරාජය කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමට රුසියාව පසුව මෙම පාඩම් භාවිත කරනු ඇත. ඉරානය විසින් එල්ලකිරු බැලිස්ටික් මිසයිල් වලින් කුඩා සංඛ්‍යාවක් ඊශ්‍රායල් ගුවන් ආරක්ෂා මිද හෙළීමට සමත් වූ බැවින් මේ වන විට ඊශ්‍රායලයේ බරපතල ආරක්ෂක ගැටලුවකට මුහුණ දී ඇත. ඊශ්‍රායල් හමුදා කඳුරකට පහර දුන් එකම ඉරාන මිසල ප්‍රහාරය හානියද අවම කළ නමුත් අනාගතයේදී බැලිස්ටික් මිසල කිහිපයක් ඊශ්‍රායල් ගුවන් ආරක්ෂාව විනිවිද ගොස් ටෙල් අවිව් හෝ හයිෆා වෙත පහර දීමින් සැලකිය යුතු ලෙස සිවිල් වැසියන්ට හානි සිදු විය හැකි අතර වරාය සහ බලශක්තිය ඇතුළු සිවිල් යටතල පාසුකම් වලටද හානි සිදු විය හැකි. මේ නිසා ඊශ්‍රායලයේදී තම කඩිනම්ව මේ සඳහා වහම ක්‍රියාමාර්ග ගත යුතුයි. ඉතින් මම ඔබ සමග මේ වීඩියෝකින් කතා කරේ ඉරානයේ අප්‍රේල් 13 වන දින ඊශ්‍රායල වෙත එල්ල කළ දවන්ත ප්‍රහාරය පිළිබඳවයි. ඉතින් මම අදට මේ වීඩියෝ මෙතනින් අවසන් කරනවා.
ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකයේම යුදමේ ට්‍රෝෂන්ක දේවල් මෙන්න තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපිට දන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපිට දන්න ලංකා ඉතිහාසයේ social medias follow කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමුගන්නවා ඔබ සීලම දෙනාට ජයෙන් ජයම වේවා.